අපි විශේෂයෙන්ම දයසිරි ජයසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේ මහලේකම්තුමාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් මම හිතන්නේ එතුමා ඊට වඩා වගකීමෙන් ප්‍රකාශ නිකුත් කරන්න ඕනේ. ඒකට හේතුව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා එක්සත් ජාතික පක්ෂය මේ රටට කරපු විනාශය හින්දා රනිල් වික්‍රමසිංහ මැතිතුමාගෙන් අයින් වෙලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමත් එක්ක ගමනක් විපක්ෂ නායකතුමත් එක්ක මේ රට ඉදිරියට ගෙන යන ගමන සඳහා සූදානම් වුණා. ඒ වගේම නායකයන් දෙදෙනා මේ වෙනකොටම පුළුල් සම්දානයක් හදන්න අවශ්‍ය සාකච්ඡා පවත්වමින් සිටිනවා. එතකොට මෙවැනි අවස්ථාවක ඊට අමතරව එක්සත් ජාතික පක්ෂය ඇතුලේ බරපතල පිපිරීමක් බෙදීමක් දෙදරීමක් තියෙනවා. අපි දකිනවා ඊයේ එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු ඇමතිවරු සම්බන්ධයෙන් ඔවුන්ගේ විවේචනය එල්ල කරනවා. එතකොට මෙවැනි අවස්ථාවක දාසිරි ජයසේකර මහලේකම්තුමාගේ ප්‍රකාශයත් සමග සිදුවෙන්නේ මම දන්නේ නැහැ. මේ වෙනකොට අපිට ආරංචි වෙලා තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු කීප දෙනෙක් එක්සත් ජාතික පක්ෂය සමග ඒකාශී වීමටත් මේ අයවැයේදී ඡන්දය ප්‍රකාශ කරන්නත් සාකච්ඡා පවත්වලා තියෙනවා කියලා පුවත්පත්වල වාර්තා වුණා. එතකොට මේ වැනි ප්‍රකාශ කිරීම හරහා සිදුවෙන්නේ මොකද්ද? විශේෂයෙන්ම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා අසරණ වෙනවා වගේම අපහසුතාවයකටත් පත් වෙනවා. දැන් ඔය කණ්ඩායමම තමයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමාගෙනුත් අයින් කරේ. ඊළඟට දැන් හදනවා මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙනුත් අයින් කරන්න ඒ වගේ ප්‍රකාශ දැන් නිකුත් කරමින් පවතිනවා. එහෙනම් අපි ඒ කරපු ප්‍රකාශය සම්බන්ධයෙන් අපි අපේ විරෝධතාවය ප්‍රකාශ කරනවා. ඒ වගේම මෙවැනි ප්‍රකාශ කිරීම හරහා සිදුවෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ තිබෙන අර්බුදයේ අට ගිහිල්ලා ජනතාව මේ සම්බන්ධයෙන් කතා කරන්න පටන් ගන්නවා. හැබැයි අපි විශ්වාස කරනවා මේ සියල්ල ජනතාව අතරේ තියෙන්නේ. මේ සියල්ල ජනතාව අතරේ තියෙන කාරණාවක් ජනතාව තමයි තියෙන්නේ. දැන් බලන්න පහුගිය මැතිවරණ ප්‍රතිඵලය දිහා බැලුවහම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එවකට ආණ්ඩු බලයේ හිටපු ජනාධිපතිතුමත් අග්‍රාමාත්‍යතුමත් දෙදෙනාම නායකත්වයේ දීපු පක්ෂ දෙක අභිවවා අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබලා තියෙනවා. ඇයි ඒ? ජනතාව විශ්වාස කරනවා මේ රටේ නැවත මහින්ද රාජපක්ෂ පාලනයක් බිහිවෙන්න ඕනි කියලා. එවැනි අවස්ථාවක සහ මේ සන්ධානගත වීමක් ගැන කතා කරද්දී එවැනි ප්‍රකාශ නිකුත් කරන්නේ මේ සන්ධානගත වීමට විරුද්ධ අයද? එහෙම නැත්නම් මේ එක්සත් ජාතික පක්ෂයේ බලය ගිලිහීමට විරුද්ධ කණ්ඩායමද? අපිට ඕනේ මේ සියලු දෙනාම එකතු කරගෙන එක්සත් ජාතික පක්ෂය පරාජය කරලා අපේ ආණ්ඩුවක් හදන්න. එහිඳ ජයසිරි ජයසේකර මන්ත්‍රීතුමා එතුමා දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා, අපේ පක්ෂයේ මහලේකම්වරයා. එතුමා තමයි තීන්දුව එතුමා ප්‍රකාශ නිකුත් කිරීමේදී මනා වගකීමකින් ප්‍රකාශ නිකුත් කරන්න ඕනේ. ඒ වගේම තමයි මන්ත්‍රීතුමා කිව්වා වගේ එතුමා දිගින් දිගටම හිටපු සියලුම නායකයන් විවේචනය කරා. GLP හිටපු විදේශ කටයුතු ඇමතිතුමාගේ ඉඳලා මහින්ද රාජපක්ෂ මැතිතුමා දක්වාත් විටක මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාත් මේ සියලුම දෙනා එතුමා විවේචනය කරා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා, චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය, GLP මැතිතුමා, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා, ඒ වගේම මහින්ද රාජපක්ෂ මැතිතුමා. එහිඳ එතුමා නිකුත් කරන ප්‍රකාශ සම්බන්ධයෙන් ජනතාව මං හිතන්නේ නැහැ එතරම්ම අවධානයක් යොමු කරයි කියලා. කොහොම වුණත් අපේ සමගිය බිඳින්න නම් මේ උත්සාහ කරන්නේ. එක්සත් ජාතික පක්ෂ විරෝධී ආණ්ඩුවක් හැදෙන එක වැළැක්වීමට නම් මේ උත්සාහ කරන්නේ. මං හිතන්නේ නැහැ ජනතාව කවදාවත් ඒ වෙනුවෙන් සමාවක් ලබා දෙයි කියලා.